ඊට පස්සේ බලන්න ප්‍රශ්න අංක 9. දිග සිම්පල් M 5 මීටර හා ස්කන්ධයේ 20ක් වන ඒකාකාර දණ්ඩ රූපයේ දැක්වෙන පරිදි AB කුඤ්ඤ මත හා තිරස් සමතුලිතතාවයේ තබා ඇත. හරිද? AB සුමට කුඤ්ඤ වන අතර AB අතර දුර 4 මීටර නම් AB මත නෙමෙයි AB මත නෙමෙයි එතන අතර දුර 4 මීටර නම් මෙතනදී A හි ප්‍රතික්‍රියාව B හි ප්‍රතික්‍රියාවට දරන අනුපාතය. මේක ඒකාකාර දණ්ඩක් කියලා තියෙනවා. ඉතින් හරි ලේසි. මෙන්න දණ්ඩ. කොහම? ඊට මෙතන කෙළවර. මෙතන ගත්තර පස්සේ ඔහම. මෙතන B, මෙතන A, මෙතන RA, මෙතන RB. හරිද? මෙතන 1 මීටර්. හරිද? මෙතන අතර පස්සේ මෙතනදී 2.5 කියලා කියන්නේ මෙන්න මෙතනින් බර ක්‍රියා කරන්නේ මෙතනින් ඒ කීයද එතකොට එන්න ඕන 200යි නිව්ටන්. මේක එතකොට මෙතනදී 2.5 මීටර්. අර පැත්තට එකක් ගියා කියන්නේ මේක 1.5 මීටර්. හරිද? මෙතන අතර පස්සේ මේකේ මුකුත් හොයන්න දෙයක් නැහැ. මෙන්න මෙයා වටා ගූර්ණ ගන්න. ජීවටා ගූර්ණ ගත්ත ගමන් මොකද වෙන්නේ? ජීවටා ගූර්ණ ගන්නවා. හරිද? එතකොට ටෝජී සමානයි බිඳුවයි සමතුලිත නිසා. එහෙනම් RA ගුණ කිරීම 2.5 ඍණ RB ගුණ කිරීම මෙතනදි ගත්තට පස්සේ 1.5 සමානයි බිඳුවයි. බර එන්නේ නැහෙනි. එහෙනම් මෙතනදී 2.5 RA මේක එකපාර ලිව්වත් කමක් නැහැ. 1.5 RB. එහෙනම් RA හා RB A හි ප්‍රතික්‍රියාවට B හි ප්‍රතික්‍රියාව. මේ මෙතන බලන්න අහලා තියෙන විදිය. මේ A හි ප්‍රතික්‍රියාවට B හි ප්‍රතික්‍රියාව. එතකොට අපිට එක පාට හිතෙන්නේ මුලින් ලියන එක උඩට ලියලා යටින් ලිය මේ පස්සෙ ලියන එක යට ලියන්නනේ. එහෙම නෙවෙයි අහලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට කොයි වෙලාවෙත් කියලා තියෙනවා ඉස්සරහින්ද පස්සෙන්ද තියෙන එක මත නෙමෙයි උඩ යට තියෙන ඒවා තීරණය වෙන්නේ. ට අකුර තියෙන්නේ කොතනද කියන එක මත. එතකොට ට අකුර තියෙන එකනා තමයි යටට එන්න ඕන. හරිද? ඒහි ප්‍රතික්‍රියාවට කිව්වට පස්සේ ට අකුර තියෙන කෙනා තමයි යටට එන්න ඕන. ඒක උඩින් ලියලා තියෙන එක ඉස්සරහින් ලියලා තියෙන කවුද කියන එක මත නෙවෙයි. මෙතන අහන්නේ RB බෙදීම RA. හරිද? මෙතන ගත්තට පස්සේ මෙතනදී 2.5 බෙදීම 1.5 RB බෙදීම RA. හරිද? එහෙනම් RB බෙදීම RA සමානයි 5 බෙදීම 3යි කියලෙන්. හරිද? එතකොට 5ට 3යි නැතුව 3ට 5 නෙවෙයි. ඒ ට අකුර තියෙන එක තමයි යටට මේක විශේෂයෙන් මතක තියාගන්න මේ. මං MS ක්‍රිනේක ලියන විදි කිහිපයක් දෙකක් කියලා දීලා තියෙනවානේ. මොකද්ද? මීටර තප්පරයට ට අකුර. ඊට පස්සේ තප්පරයට මීටර. ওই දෙකම කියනවානේ. දෙකෙන්ම කියවෙන්නේ එක. ඒකේ තියෙන දේ වෙන්නේ ට අකුර තියෙන කෙනා තමයි යටට එන්නේ. හරිද? ට අකුර තියෙන කෙනා තමයි යටට එන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ රූපාය නෙවෙයි තන රූපයේ වෙන්න ඕන. රූපේ ආකාරයට ස්කන්ධ දෙකක් සැහැල්ලු අවිතන්‍ය තන්තුවකින් සම්බන්ධ කර සුමට තිරස් මේසයක් මත අදා අදිනු ලැබේ. ස්කන්ධ අතර තන්තුවේ ආතතිය. ඉතින් F සමානයි MA දාලා හොයන්නයි තියෙන්නේ. මුලින්ම පද්ධතියට දාන්න. ඊට පස්සේ 6යි M ට දාන්න. හොයන්න පුළුවන්. හරි. ඉක්මන් කරන්න.
මේ ගත්තර වස්සේ පද්ධතියට දානවා. එනම් මෙතනදී තීටටී කපලනවා පණහායි සමානයි හතයි එම් ගුණකිරීම සිම්පල්ලේ. මෙතනදී මේක දෙකයි මෙතන එතකොට අටයි එම්. එනම් ඒ සමානයි පණහ බෙදීම අටයි එම්. ඊට පස්සේ දානවා හයයි එම්ට මේ දිශාවට එප් සමානයි එම් ඒ. එතකොට අපිට එනවා T සමානයි 50 බෙදීම 8යි M ගුණ කිරීම. එතනදී 6යි M ගුණ කිරීම 50 බෙදීම 8යි M. මේම්ට මේම් කපල යනවා. මෙතන ගත්තට පස්සේ 3 වැඩි කිරීම 50 බෙදීම 4යි කියලා එනවා. එහෙනම් මෙතනදී මේක 4ෙන් බෙදුවට පස්සේ 25යි 12.5යි එතකොට 37.5ක් 37.5යි නිව්ටන් කියලා එනවා. හරිනේ. ඊළඟ බලන්න ඊළඟ ගාන. තිරසට තේට කෝණයක් ආනත AHB ආධාරක දෙකක් අතර මෙතනදී ආනත් තලයක් AHB ආධාරක දෙකක් අතර තබා ඇත. ආනත් තලය කැපිටල් M ස්කන්ධයෙන් යුතුවන අතර හරිද? AHB ඝර්ෂණයකින් තොරව චලනය විය හැක. ආනත් තලය මත සිම්පල් M ස්කන්ධයකදී පූසෙකු චලිත වීම නිසා ආනත් තලය පොළවට සාපේක්ෂව නිශ්චලව පවතී. පූසාගේ තොරණය අහන්නේ. එහෙනම් ওই විදිය ගානක් හදුවා මතකද? මේකෙදී පූසා මේ වෙලාවේදී මොන දිශාවටද යන්න ඕන? පහළ දිශාවට ගියොතින් තමයි මේක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. හරි, මේ බලන්න. මෙතනදී මෙහෙම තියෙන මේ විදිහ අවස්ථාවක් දැකලා තියෙනවා. උදාහරණයකට මම කියලා තියෙනවා මොකද්ද? අර ස්කුබිඩු කාටුන් එක පටන් ගන්නකොට මේ දැකලා තියෙනවාද? අර ඒකින් අර බල්ලා මේ මොකක් මත දුවනවද? ටින් එකක් මත වගේ බැරල් එකක් මත එහෙම දුවනවා. ඒකෙදි එයා එතන එකතනට මේ බැරල් එක වගේ එක එකතන මේ නැවතිලා තියෙනවා. ඒක මේ වගේ ආනත්තලයක තිනකොට එයා කොහෙටද දුවන්නේ? පල්ලෙහා දිශාවට දුවන්නේ. එතන තමයි බැරල් එක මත ඉහළට බලයක් ඇති වෙලා ඒක එතන නැවතිලා තියෙනවා. පටන් ගන්නකොට පෙන්වනවා බලන්න. හරිද? හරි. මෙතෙන්දි ගත්තට පස්සේ ඕමනේ තියෙන මේව වැඩක් නැහැ. මේක මෙහෙම L ආධාරකය D ආධාරකය ඔහම තියෙන. ඒක ඕන්නේ නැහැ. ඒතර මෙතනින් ඕනනම් අභිලම් ප්‍රතික්‍රියා ලම්භකව ඇති වෙනවා. ඒක අවශ්‍ය වෙන්නේත් නැහැ. හරිද? එතකොට මේකේ ක්‍රියා කරන බලය තමයි මේ ලෑල්ල ස්කන්ධය දිව තන කැපිටල් M ස්කන්ධයෙන් තු. එතකොට ගත්තට පස්සේ මෙන්න කැපිටල් M. හොඳ කැපිටල් MG. එතකොට ළමයි මෙන්න මෙහෙම රේඛාවක් මම අඳොතින් මෙතන කෝණය තීටා, මෙතන කෝණය තීටා, මේකහම මෙතන 90 වෙන තීටා වෙලා මෙතන තීටා වෙනවා. මෙන්න මේ MG බලය මේ පැත්තට විභේදනය කරාම MG sin තීටා මේ පැත්තට තියෙනවා. මේ පැත්තට mg cos theta තියෙනවා. එහෙනම් ගත්තට පස්සේ මෙතනදී මේ පැත්තට තියෙනවා ලෑල්ල මත එයාගේ බරෙන් ලැබුණු සංරචකය. මෙතන ඝර්ෂණ බලමුකුත් නැහැ. හරිද? එහෙනම් මේක නිසා තමයි මෙයා පහළට යන්නේ. එහෙනම් පූසා දැන් මොකද කරන්න ඕන? පූසෙක් අඳින එක තමයි ගැටලුව. මෙන්න මේ වගේ පූසා හොම ඉන්නකොට හරිද? හම එන්නකොට මේ ගත්තට පස්සේ මොකද වෙන්නේ? පූසා දැන් පල්ලෙහාට ඇවිදිනවා. දන්නවනේ. මෙතෙන්දි ගත්තාම මිනිස්සෙක් ඇවිදින විදිය ඇන්දොතින් එහෙම මෙහෙම මිනිස්සයා කකුල පිටිපස්සට තල්ලු කරනවා. මිනිස්සයා කකුල පිටිපස්සට තල්ලු කරනකොට මිනිස්සයාගේ පාද මත ඝර්ෂණ බලයේ ඉස්සරහට කැපිටල් F. හරිද? මෙතනදී මේ ලෑල්ල හරි මොකක් හරි තලය මත ඝර්ෂණ බලය පිටිපස්සට කැපිටල් F. හරිද? ඇවිදින දිශාවට තමයි මිනිස්සයා මත ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඔන්නඔහොම. එහෙනම් මොකද වෙන්නේ? මේකෙදි ගත්තට පස්සේ පූසා මේ පැත්තට ඇවිදිනකොට මෙයා කකුල් පිටිපස්සට තල්ලු කරන්න උත්සාහ කරන මෙන්න මෙතන වගේ. එහෙනම් පූසා ඇවිදින දිශාවට පූසා මත මොකද වෙන්නේ? ඝර්ෂණ බලය ක්‍රියා කරනවා. පූසා ඇවිදින දිශාවට එයා මත ඝර්ෂණ බලය. ඒකට විශාලත්වයෙන් සමාන
දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලය මෙහෙට මං අතන ඉඩ නැති හින්දා මේ පැත්තට ලකුණු කරගන්න. ඊළඟට පූසමත කැපිටල් F බලය මේ ලෑල්ල නිශ්චලව පවතිනවනම් ලෑල්ලේ ත්වරණය බිඳුවයි. ලෑල්ලේ ත්වරණය බිඳුව නම් මේ බලය කෙලින්ම මේ බලයට සමාන වෙන්න ඕන. එහෙනම් අපිට අන්න එතනින් කැපිටල් F හොයා ගන්න පුළුවන් mg sin θ කිය. තේරුණාද? ඊට පස්සේ පූසගේ තව මොකක්ද තියෙන්නේ? පූසගේ බර තියෙනවා. හරිද? මේ පන්තියම හදපු ගානක් බල්ලයි පූසයි විතරයි ඒක වෙනස. හරිද? ඒකේ හිටියේ බල්ලෙක් මේකේ ඉන්නේ පූසෙක්. කොහොම? mg පූසගේ බර. ඒකෙන් මේ පැත්තට ලැබෙන සංදත්තිකය mg. ඉතින් මේකයි මේකයි සමාන්තරයිනේ. ආයි ඒකේ කෝණ හොය හොය ඉන්න ඕනේ. මේකයි මේකයි සමාන්තරින්ද මේ පැත්තට විභේදනය කරාම mg sin θ. එනයි. එතකොට මෙයාට මේ දිශාවට ත්වරණය හොයා ගන්න පූසට f සමානයි mv දාන්න. හරි. ඔය ටික කරගන්න. මේ විදිහම ගානක් කරා අපි. හරි ගන්න මම ආයෙ පාරක් විස්තර කරන්නම්. නිව්ටන් නියම ටෙවුට් එකේ පළවෙනි ටෙවුට් එකේ 16 වෙනි ගාන විදිහට මේක කරේ. දැන් මේ විදිහේ ප්‍රශ්නයක් කොතනටද ලව? මේ විදිහේ ප්‍රශ්නය විභාගයේ පළවෙනි ප්‍රශ්න 40 يعني මේ 40න් පස්සේ තමයි එන්නේ 50යි 40යි අතර. ඇයි මේ ප්‍රශ්නේ අමාරුයි කියලා කියන්නේ? මේකේ තියෙන සංකල්ප හරි ලේසි. නමුත් යෙදෙන තියරි කාරණා ප්‍රමාණය වැඩි. මේ ඝර්ෂණ බලය ලකුණු කිරීම එනවා. ගයිට බාස්සේ ඝර්ෂණ බලය මිනිස්යාගේ චලිත දිශාවට කියලා ගන්න එනවා. මෙයාගේ සමතුලිතතාව සලකලා මේක මේකට සමානයි කියලා ගන්න එනවා. ඊට පස්සේ බර විභේදනය කරලා ඊට පස්සේ තාම ඉවර නෑ. මෙයාට F සමාන MA දාන්නත් ඕන. වැඩ හතරක් විතර තියෙනවා. අනේ වැඩ හතරක් විතර තියෙන ගණන් තමයි 40 ඉඳන් 50 වෙනකන් එන්නේ. හරිද? මුල් ප්‍රශ්න 10 ගණන් හදන්න දෙයක්වත් නැහැ. හිතලා උත්තර ගන්න පුළුවන්. හරි. මේකෙදි ගත්තට පස්සේ හරිද? මෙතනදී මේ පූසට දාන්න මෙන්න මේ ආනත්තලයට සමාන්තර දිශාවට මේ මොනවා හරි යෝජනාවන් තියෙනවා නම් කියන්න මේ කරන්න පුළුවන්. ඒක හොඳ කිසි ගැටලුවක් නැහැ. මේ දිශාවට F සමාන MA දානවා. එතකොට පූස මත බල mg sin θ යාගේ බර බරෙන් ලැබෙන සංරචකය. ඊට පස්සේ යා ඝර්ෂණ බලයක් තියෙනවනේ යාට. හරි. පූස දුවන එක නැවැත්වුවොතින් මොකද වෙන්නේ? පූස දුවන එක නැවැත්වුවොතින් මේ ලෑල්ල පල්ලෙහාට යනවා. පූස දුවන නිසා තමයි ලෑල්ල නිශ්චලව තියෙන්නේ. හරිද? එතකොට ගත්තට පස්සේ මේක ධන කැපිටල් F සමානයි MA. එතකොට අපි මෙතනදී sin θ මෙතන මේ ලෑල්ල නිශ්චලයි ලෑල්ල නිශ්චලයිනේ. මේක නිශ්චල. මේක නිශ්චල නම් මේකේ මේ පැත්තට තියෙන ත්වරණය A සමානයි බිඳුවයි. මම ඒක හදලා පෙන්නුවේ නැහැ. එකපාරම අරක ලිව්වා. එතකොට යාට මේ දිශාවට මේ θ කෝණයෙන් ආනත් දිශාවට F සමානයි MA දැම්මොතින් හරිද? කැපිටල් MG sin θ ඍණ කැපිටල් F සමානයි කැපිටල් M ගුණ කිරීම බිඳුව. අන්න එතකොට එනවා ළමයි F සමානයි MG sin θ කියලා. ඒක ලැබුණේ එහෙම. හරිද? ඒක ලැබුණේ එහෙම. හැදලි. අන්න එතකොට එකපාරේ එක ගන්නත් පුළුවන් ඉතින්. නිශ්චල නිසා. එහෙනම් මෙතනට එනවා MG sin θ. එතකොට ඊට පස්සේ මේ මුළු ප්‍රකාශනය සිම්පල් M ගෙන් බෙදා ගන්න. ඒක සමාන වෙනවා සිම්පල් A ට. අර සමාන ලකුණ ලියනකොට බෙදීමක් ලියුවනම් මේ ඉර කෙලින් ලියන්න. එහෙම තමයි ක්‍රමය. හරි. හරිද? හරිද? ඊට පස්සේ මේක වෙනම G sin θ එළියට අරගෙන වෙන වෙනම M අකුර බෙදා ගන්න. මේ G sin θ මෙතනදී M ධන කැපිටල් M බෙදීම සිම්පල් M. මෙතන සිම්පල් A. එනනම් මෙතනදී ගත්තාම A සමානයි G sin θ. මෙතනදී මේක වෙන වෙනම බෙදනකොට කොහමද? M බෙදීම M එක ධන කැපිටල් M බෙදීම සිම්පල් M. ඔන්න ඔහමයි. පැහැදිලිද? හරි.
ඒකෙදි ගත්තර පස්සේ උත්තරේ ළමයි පූස පහළ දිශාවට යන්න ඕන. කැපිටල් එම් බෙදීම සිම්පල් එම් වෙන්න ඕන. උත්තරේ එක කියන එක එනවනේ. උත්තරේ අංක එක. කොහමයි වෙන්නේ? මෙන්න මේ මනුස්සයමත ඝර්ෂණ බල ලකුණු කළාත් මං ඊයේත් මතක් කරේ පන්තියේදී එළවුම් රෝධ මත ඝර්ෂණ බලය රතේ චලිත දිශාවට. හරිද? ඒ කාරණේ වැරදි නෑ. මනුස්සයෙක් මත ඝර්ෂණ බලය මනුස්සයාගේ චලිත දිශාවට. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් මතුවෙනවා ඝර්ෂණය චලිතයට විරුද්ධව නේද කියලා. ඔව්. ඝර්ෂණය චලිතයට විරුද්ධව. එතකොට ඒක මෙතනට ගැලපෙන්නේ කොහමද? මනුස්සයා ඉස්සරහට ඇවිද්දට මෙතනදී මනුස්සයාගේ කකුල යන්නේ පිටිපස්සට. හරිනේ. එතකොට මනුස්සයා කකුල පිටිපස්සට තල්ලු කරන්න උත්සාහ කරනකොට තමයි ඝර්ෂණ බලය ඉස්සරහට ඇති. හරිද? ඒ කාරණේ කිහිප වතාවක්ම මතක් කරා. හරි. ඉක්මන් කළ ඉතුරු ප්‍රශ්න ටික බලන්න.